අද හවස ෆොක්සිල් වල සිද්ධ වෙලා තියෙන අවාසනාවන්ත සිද්ධියත් එක්ක සෝෂල් මීඩියා වල මම 얘ගෙන පොඩ්ඩක් විස්තර හොයනකොට මට මෙන්න මේ ටිකට් එකේ පිටිපස්සේ ප්‍රින්ට් කරලා තියෙන එක හම්බ වුණා. ඉතින් කොට දෙනෙක් කමෙන්ට්ස් වල එතකොට මට කතා කරලා මාත් එක්ක කතා කරපුවා ගොඩ දෙනෙක් මේක වැරද්ද කාගෙද එහෙම නැත්නම් මොකක් හරි එක පාර්ශවයකට බයිනවා මිසක් මේක පොඩ්ඩක් ඕවර්ඕල් දේ ගැන කතා කරපු නැති හින්දා මට හිතුණා චුට්ටක් මගේ අයිඩියා එක දෙන්න. ඉතින් මගේ අයිඩියා එක හරියම නොවෙන්න පුළුවන්. ඒකින් අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ අදහස එහෙම නැත්නම් මගේ එක නිවැරදි කරනවා නම් ඒ අදහසත් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මේ වීඩියෝ එක බලලා ඉවර වෙලා. ඉතින් ලංකාවේ සාමාන්‍යයෙන් රියානතුරු වලින් දවසකට 8 දෙනෙක් විතර මරණයට පත් වෙනවා. ඉතින් ඒ මරණයට පත් වෙන මෙච්චර ආරක්ෂිතව පාරවල් හදලා පාරයිනි වැටවල් ගහලා අපේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් දාලා මාර්ග නීති තදින් ක්‍රියාත්මක කරලා මේ වගේ පසුබිමක තමයි මේ විදියට දවසකට 8 දෙනෙක් මැරෙන්නේ. එතකොට අපි මෝටර් ස්පෝට් එකට යනවනම් විශේෂයෙන්ම මෙතිපිච්ච කාර් රේසයකට යනවනම් ඊට වැඩිය අනතුරු වැඩි, ඊට වැඩිය රිස්ක් එක වැඩි, ඊට වැඩිය ඕගනයිසිං කමිටිය වගේම බලන අයගේ වගකීම වැඩි. ඉතින් ඒ වගේ තැනක මේ වෙනකොට අවාසනාවන්ත විදියට අපිත් එක්ක අපි වගේම වාහන වලට ආදරය කරන කොල්ලෝ වෙන පුළුවන් තාම දන්නේ අපි කවුද කියලා. ඉතින් ඒ වගේ කීප දෙනෙක් එහෙම නැත්නම් 5 දෙනෙක්කට ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොට මිය ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට නිවන් සුව පතනවා ඉස්සල්ලාම. ඉතින් මෙතනදී මම මේ ටිකට් එකේ තියෙන දේ තමයි විශේෂයෙන්ම කියන්නේ, අපි ඉන්නේ මෝටර් ස්පෝට් එක නං අපි ඉන්නේ ලොකු ඩේන්ජර් එක. අපි ඉන්න හැම තත්පරෙම සාමාන්‍යයෙන් අපි තැනකට ගිහාම අපිට එතන නෝමල් වෙනවා. ඒ නෝමල් වුණාම අපි සාමාන්‍ය විදියට තමයි එතන වැඩ කරන්නේ. ඉතින් හැබැයි මෙතන මොන මොහොතේ මොන තත්පරේ මොන මිලි තත්පරේ අනුතරක් වෙයිද දන්නේ නැහැ. ඉතින් මෝටර් ස්පෝට් එකේ වෙනමම රෙගුලේෂන්ස් තියෙනවා, වෙනමම රූල්ස් තියෙනවා. ඉතින් මම මේ වගේ ඉස්සරහට වීඩියෝ එකක් කරන්න මේ රූල්ස් අනිවාර්යයෙන්ම අපි පිළිපදින්න ඕනේ. මොකද එතනදී කාටවත් කන්ට්‍රෝල් කරන්න බැරි විදිහේ අනුතර තමයි වෙන්නේ. මොකද මේ අනුතර වෙද්දි කාටවත් ඒක වළක්වන්න බැහැ. ඉතින් මෙතන යන්නේ වෙනමම කන්ඩිෂන් එකේ වාහන, රේසින් පර්පස් වලට වාහන හදලා තියෙන්නේ. ඒ වාහනවල පර්ෆෝමන්ස් එක වැඩි, ඒ වාහන යූස් කරන්නේ විවිධ වෙනස් විදිය අවශ්‍යතා වලට. එතකොට මාර්ගයේ ධාවනය කරනවා වගේ මගින්ට ආරක්ෂිත වාහන නෙවෙයි ඒවා. වැදුනොත් ඩැමේජ් වෙන තියෙන ප්‍රමාණය වැඩි, වාහනේ කන්ට්‍රෝල් එක තියෙන්නේ වෙනමම පැත්තක. ඉතින් මේ වගේ දේවල් එක්ක අනිවාර්යයෙන්ම මේක බලන්න යන අපි වගේ වාහන පිස්සෝ මේ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ඒක හින්දා ගොඩක්ම අවාසනාවන්ත සිද්ධියක්. ඉතින් වාහන වලට ආදරය කරන කට්ටිය මෙතන ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ට සිද්ධ වෙච්ච ගොඩක්ම අවාසනාවන්ත සිද්ධියක්. ඉතින් ඒක හින්දා මම මෙතන කාටවත් වරද පටවනවට වැඩිය මේක අපි හැමෝම මේක ඕගනයිස් කරන කට්ටිය වෙන පුළුවන් මේක බලන අයගේ මේ හැමෝගෙම එකමුතු වෙන තමයි හරි තරගයක් එන්නේ. ඉතින් ඒක හින්දා මම මේ ගැන වැඩිතර විස්තර මෙතනදී කතා කරන්නේ නැහැ. මේ වෙනකොට ඔයාලන්ට ට්‍රැක් එකේ වීඩියෝ එකක් මම දාන්නම් බලන්න. ඉතින් මේ ට්‍රැක් එකේ වීඩියෝත් එක්ක ගොඩක් දුරට එතන තියෙන සිටුේෂන් එකත් එක්ක අපි අවබෝධ කරගන්න. මොකද අපිත් ඕෆ් රෝඩ් ඉවෙන්ට්ස් වලට යනවා, අපිත් ට්‍රැක්ස් වලට යනවා. එතකොට අපි විශේෂයෙන්ම යන්නේ වීඩියෝග්‍රාෆර්ස්ලා විදියට. එතකොට ඒ වීඩියෝග්‍රාෆර් කෙනෙක් විදියට යනකොට අපේ රිස්ක් එක වැඩි, සාමාන්‍ය නරඹන්නෙක්ට වැඩි. අපි වෙනත්ම කෝණ වලට යනවා. ඒකින්ද අපිට පොඩ්ඩක් සාමාන්‍ය බලන කෙනෙක් වැඩි එක්ස්පීරියන්ස් තියෙනවා. ඉතින් ඒකින් තමයි මේ විතර කතා කරන්නේ. ඉතින් එතනම ගොඩක් කනගාටුතාවයක සිද්ධියක්. අපි බලමු මේ ගැන ඉස්සරහට මොන වගේ කතාවක් දෙන්නේ කියලා. මම ඉස්සරහට මේ ගැන අප්ඩේට්ස් ගේනවා. ඉතින් ඔයගලන්ට සුබ දවසක්, පරිස්සමෙන් ඉන්න.